ඊශ්‍රායෙල් හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට මාසයක කාලයක් ගත වෙනවා. එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීනවැසියන් පිරිසක් තවමත් රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ගාසාහි විශාලතම රෝහල ලෙස සැලකෙන අල් ශිෆා රෝහල අසලදී ගිලන් රථයකට ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයේ වගකීම භාරගත් ඊශ්‍රායෙල් පවසන්නේ එය හමාස් ත්‍රස්තවාදීන් භාවිත කරන ගිලන් රථයක් බවයි. මේ අතර ගාසාහි අල් කුඩ්ස් රෝහල අසලට ඊයේ ප්‍රහාර එල්ල වුණා. අවතන්නු පිරිස් රැඳී සිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ පවසන්නේ මේවන විට හමාස් කමාණ්ඩවරුන් 12 දෙනෙකු ඝාතනය කිරීමට හැකි වූ බවයි. මේ අතර උතුරු ගාසා තීරයේ ගොඩබිම්බියුම් සිදු කෙරෙන වීඩියෝවක් හමාස් සංවිධානය නිකුත් කර තිබුණා. ඊශ්‍රායෙලයේ මේ වන විට ගාසා නගරයට පමණක් එල්ල කර ඇති ප්‍රහාර ගණන දස දහසක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මානව හිමිකම් සංවිධානය පවසන්නේ ගාසා තීරයට එල්ල කර ඇති ප්‍රහාරවල බලපෑම න්‍යෂ්ටික බෝම්බ දෙකක ප්‍රබලත්වයට සමාන බවයි. ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්‍යාහු ප්‍රකාශ කළේ ප්‍රාණ අපකරුවන් නිදහස් කරනතුරු ගාසා තීරයට අකණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි. ඊශ්‍රායෙල් අගමැතිගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ඔහුගේ නිවස ඉදිරිපිටද විරෝධතාව පැවැත්ුණා. ගාසා යුද්ධයේ හේතුවෙන් යුක්‍රේන යුද්ධය පිළිබඳව අවධානය වෙනස් වී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. මෙම තත්ත්වය රුසියාවට දැඩි වාසි ගෙන දෙන්නක් බව ඔහුගේ අදහසයි. මේ අතර ගාසාහි යුද්ධය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. Mr. President, any progress on the humanitarian pause? Yes. මේ අතර අරාබි රටවල් ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටියත් ඒ හමාස් සංවිධානයට යළි නැගී සිටීමට සහයක් විය හැකි බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ලෙබනන්, කටාර් සහ ජෝර්දාන නායකයින් මුණගැසුණු අතර එහිදී ඔහු මෙම ස්ථාවරය පවසා තිබුණා.